වසර 4කට පෙර අපාතලින් සමුගත් ජනප්‍රිය නළු දසුන් නිශාන්ත සිල්වා 2017 වසරේ සැප්තැම්බර් මාස 25 වෙනිදා මෙලව හැර ගියා. ඔහු මියගොස් තිබුණේ පන්නපිටිය ප්‍රදේශයේ පිහිටි නවාතැම් පොලක ගෙල බැලලා ගැනීමෙන් प्रेम සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ සිත රිදීමක් මුල් කරගනිමින් ඔහු මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබුණා. කෙසේ වෙතත් ඔහු තරුණියක සමග විවාහ ගිවිසගෙන සිටි බවද පසු වාර්තා වුණා. මෙම සෝචනීය මරණින් වසර 4ක් ඉක්ම ගිය පසුත් ඔහු ළඟින්ම ඇසුරු කළ මිතුරන් විසින් ඔහු ගැන සමාජ මාධ්‍ය තුල මතකය අවදි කර තිබුණා. ඔහු නැති අඩුව යලිත් කිසිදා පිරවියෙන් නොහැකි වුවත් ඔහුගේ මතකයන් එදා මෙම්ම අදටත් සියල්ලන්ගේම සිත් සතන් තුළ ආදරණීය ලෙස තැන්පත් වී තිබෙනවා. හිටි හැටියේ උම දැක්කම පපුව වගුරලා මතක වැහි වැස්සා. කොයි ලෝකේ හිටියත් මේ වගේ හිනා වෙලා ඉඳපන් දස්සා යනුවෙන් කලා ලෝකේ මිතුරන් සමාජ මාධ්‍ය ඔස්සේ එවන් සටහනක් තබා තිබුණා. මේ අතර රංගන ශිල්පී දසුන් නිශාන් වෙනුවෙන් බණ කියූ හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමින් වහන්සේ ඉතා සංවේදී සටහනක් තබා තිබුණේ මෙලෙසින්. දසුන් වෙනුවෙන් මම බණ පහක් කියලා තියෙනවා. අදත් ඒ සැමරුම දසුන්ගේ අම්මලාගේ දායකත්වයෙන් පන්සලේ දනක් දීලා පිනක් අනුමෝදන් කළා. අපි ගත වෙච්ච වසර 4 ඇතුලේ බොහෝ දේ වෙනස් වෙලා සාමාන්‍යකරණේ වුණා. ඒ මම දැක්ක වෙනස් නොවුනේ එක දෙයක්. ඒ දසුන්ගේ අම්මාගේ කඳුළු කොච්චර බණ කිව්වත් ඒ ඇවිලෙන හිත නිවන්න මම අසමත්. හාමුදුරුවන්ගේ බිම ප්‍රකාශයට ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මෙසේ සටහන් වී තිබුණා. මින්මතු උපදින කිසිදු ආත්ම භවයකදී මෙවන් ව්‍යසනයක් සිදු කර ගැනීමට හේතු සාධක පහළ නොමේවා. ඔබ වෙනුවෙන් මේ සිදු කරන පින්කම්වල බල මහිමින් උතුම් නිවන් සැනසීමට හේතු වාසනා වේවා. තවද මරණින් පසු ලබන නිවනක් බුදු දර්ශනය තුල නැත. කිසිම සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මරණයට පසු ලබන නිවනක් දේශනා නොකරසේක. එබැවින් මියගිය එම පින්වත් කලාකරු දසුන් මහතා ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුදු සසුන පවතින කාලයේම බුදු දහම තිබෙන දේශයක නැවත මිනිස් භවයක ඉපිද මිනිසෙකුට මරණයට පෙර පමණක්ම බුදු දහම අවබෝධ කර තමන් විසින්ම ලබා ගත යුතු නිවන් සුවය විඳ නැවත මතු භවයක උපත අවසන් කර ගනිත්වා. ඔබ වෙනින් මේ සිදු කරන පින් බල මහිමේ උතුම් නිවන් සැනසීමේ හේතු වේවා. ඒ අම්මාගේ හිතේ දැවෙන ගින්න නිවන්න සියලු ආශිර්වාද ලැබේවා. අන්තිම මොහොතේ හරි ගත්තු තීරණේ වෙනස් වුණා නම් ඒ අම්මා අදත් සතුටින් නිවන් සුව ලැබේවා. සොහිර ඔබට මතු උපදින භවයකදී මෙවන් අකල් මරණ සිදු නොවේවා.